ගන සමත චකවා ලසු අත්‍ර ගචන්තුත සදහම්මංමනිරජස සනතු සගමොකද ගම්ම සවනකාලු අයන් බදන්ත धर्मवनकालो अयं भदङ्ता धर्मस्सवनकालो अयं भदङ्ता नमोतस् भगवतु अर्हतु सम्मा सम्बुद्धस्य නමුතස භගවතු අරහතු සම්මා සම්බුද් දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුන හැමකිෙනෙක්මතු සද්ධර්මශ්‍රවනයට සුදා නම්වන මොහොත හිනිදිරිි උදැසනම ලෝතරා සම්ම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ටබේදනු. ඒ මහා ධර්මස්කන්දයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සුදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම ලෝකයටත සැපයක්මයි. සුහෝ බුද්ධානන් උපාදූ කියලදේශනා කළේකයි. පරක් තෙරක් නොපෙනම සසරගමනක සැරිසරණ කාටත් ඉන් පරතරක් දකින්නට මග කියා දෙන්නේ ලෝතුරා සම්මා සබුදුරජාණන් වහන්සේ නමක්. බුද්ධෝත්පාද කාලයක හැරුණුකොට එ බුද්ධ වචනය එනිවී මේ පනිවිධය කෙනෙකුට ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ ශ්‍රාවකයකුට. එනිසා, දවස්සිද්දි අපට ලැබුණු මහාලාභයෙන් අපිට ලැබුණු මහනිවීම රුම කරගන්නට ලැබුණු වස්ථාවෙන් අපි කවුරුත් උපරිම ප්‍රයෝජනයන් ලබාගන්නට වශ්‍ය වනවා. පිනතුනි අපි කවුරුත් හිතේ ඇවිලනු ස්වභාවයකින් ජීවත්වෙන අය රාගයෙන් වේෂයෙන් මෝහෙෙන් වදමානය යුෘෂ්‍යාදයෙන් බොහෝ සත්වයෝ මහා පීඩාවන්ට පත්ව ජීවත්වෙනෝ. කෙලෙස්වලින් බරව කෙලෙස්වලින් ඇවිඩල ජීවත්වෙන ලෝකෙට නිවීමක් උපදෝගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ අසරණ ලෝකයට එනිවෙන මග එනිවීම පනිවිධය පෙන්වා දුන්නේ ලෝකයේ දිහා බලනකොට බොහෝ දෙනෙකුගේ ඇවිලුණු චිත්ත සන්ථානයන් දිහා එදා හිටපු බොහෝ අය ධාර්ෂණිකයෝ එ වගේ බොහෝ ආගම්වාදීන් දැක්කා ඔවුනුත් ඉන් මිදීයන්නට ක්‍රමෝපායන් ගවේශනය කළා ලෝකෙ හැම කාලික දිම වගේ එබන්ු ගවේෂණයන් හි නිරතවන පුද්ගලයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. විවිධ ක්‍රමෝපායන් නොස්සේ ඔුන්ට පුලුවන්කම ලැබෙනවා අ සිතෙහි හටගනු ලබන දවන තවන එකලෙස් ධර්මයන් යටපත් කොට දමන්නට. බොහෝ අය එසේ යටපත් කරනු ලබන කෙලේසයන්ගෙන් තමාගේ අධ්‍යාත්මය පිළිබඳව ප්‍රත්තිවේක්ෂා කරනකොට එකලෙසුන්ගෙන් හිස් බව දකින කෙලෙසුන්ගෙන් වනිර්මුක්ත බව දකින ඔවුන් එදේවල් නිවනයයි නෙවීමයයි වර්දවා ගන්නෝ. ඔවුන්ගේ සන්තාානයට පත්වන කෙලෙස් ධර්මයන් නොදකිනකොට කෙලෙස් ධර්මයන් නිසා ඇතිවන දාහයන් ඔවුන් කරා පැමිණෙන්නේ නැතිවෙනකොට මේ ලෝකේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා තමන් විමුක්තිියක් තමන් නිවීමක් සාක්ෂත් කරගත්තායයි කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වන සමාජය තුළත් එබඳ අය බොහෝමයක් තියක් ඔු නනුගමනය කරන ලද විවිධ ක්‍රමෝපායන් දකින්නත පුළුවන් කම තිබුණා. ඇතැ මේවල් බොහෝ දෘෂ්ටි ගතව පවත්වාගෙන යනු ලබු ්‍රම පයන්න්න නා අතරම ඇතැම් දේවල් යම්කිසි ධර්ශනක පසුබිමක් ගත්තා මේ සෑම දේකදිම ප්‍රධාන කෘත්යක් සිදුකරපු දෙයක් තමයි චිත්ත භාවනාවක් කියල කියන්නේ සිත යම් භාවනාවක නිගත කරවීම එතින සිතෙහි යම්දයකින් දියුණුවක් ඇතිකර ගැනීම කියන දේ එහෙම භාවනාවන් පිළිබඳව එදා සමාජය තුළත් අවධානයමුවත් තිබුණ බුද්ධොත් පාද කාලයකට පෙරසිටම ඉතින් භාවනාවන් පිළිබඳව කතා කරනකොට අපි සමාජය තුළ බොහෝ භාවනාවන් පිළිබඳව අදවසදි දැනුමක් තිබෙනවා අදවසදි තඒ පිබඳව බොහෝ කොට සාකච්ඡා කරනු ලබනෝ. හැබැයිඒ භාවනාවන් පිළිබඳව බොහෝ සාකච්ඡා කලාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරේටම මේ ශාසනය තුළ භාවිත වන ආකාරයටම ඒදේවල් අපි භාවිත කරනවාද කියන එක පිළිබඳවනං අපිට යම් කිසි ගැටලු කාරී තත්යක් තිබෙනවා. එකයන්නේ හැමෝම භාවනා කරන්නේ වැරදි විදිහට කියලා නෙමේ. ඇතැම් වෙලාවට භාවනාව වැරදි පැත්තෙන් ඇතැම්මයි ග්‍රහණය කරගන්න ආකාරයක් අපට සමාජයත් තුළ මතවාද දෘෂ්ටි විම සනකොට කින්නට පුළුවන්කම තිබෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ නිවරදිවම අපේ හිත දියුණු කරන්න කොහොමද අපේ හිත වඩන්නේ කොහොමොද කියලා අපිට පෙන්නොපු මාර්ගය පිළිබඳව අපි ගවේෂණය කරන කොට සඥ්ඥාවන් වැදගත්තේන්නේ ඒ සංඥාවන් පිළිබඳව අපි මෙනෙහිෙක් කිරීමේදී අපි ප්‍රධාන වසේම දස සංඥාවක් කඳුනාගත්තා ඒ දස සඥාවන් ගිරිමානන්ද ූත්‍රයේ ආශ්‍රය කරගෙන එකට එක එකට අපි කතා කළ. අවසාන වස්සයෙන් අප සංඥානාමයෙන් නාමයක් ලෙස නොගැනුනත් ආනාපාන සතිය පිළිබඳවයි කතා කරමින් හිටිය. ආනාපාන සති භාවනාව ත්‍රධාන භාවනාවක් අපි මේ පිළබඳව ඔබටමට පෙර සෙහිපත් කල්ල තිබෙනවා. ආනාපාන සති භාවනාව තරම් සම්භාවනාවට පාත්‍රවන, වෙනත් භාවනාවක් නැති තරම් බොහෝ දෙන හිතාගෙන නිවන් දකින්නට නම් අනිවාරයෙන් ආනාපානසතිය වැඩිය යුතුයි කියනව වගේ තැනකඉඳලා ආනාපානසතිය වඩන්නට කෙනෙකුට අපහසුථාවයක්කාවත් හරියට නිවන වැරදුනා හා සමානවඒ පිළිබඳව කල්පනා කරන ඇත්තු ඒ පිළි බඳව කල්පනා කරන ආකාරය අපි බොහ අවස්ථාවල දකිනවා නමුත් මේ ආනාපාන සති අපි කරන්නේ කොයි ආකාරයටද කියන එක පිළිබඳව අපිට තේරුන්ගන්නට අවශ්‍ය පුුරුදු විඳහට තමයි මේ අපි ආනාපාන සතිය පිළිබඳව මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකට බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දශනා කරන්නේ කතමාචානන්ද ආනාපාන සති නද ආනාපාන සතිය කියලා කියන්නේ මොකක්ද කියලා Qurannyamula sunyagaraan isiangkanjungngka yang pani dahamukang sating tua so satu asati satu satati digagangant dihigang nga sesami tipjanati rasa sesanttur rasa nga sesami tipjanatiadi me pen wa wadala anak panas satati karmastane මේ අනාපානසති කර්මස්ථානය පළවෙනි අවස්ථාව හැටියට අපි හඳුනා ගත්තා දීගංවා අසසන්තෝ දිගං අසසාමීටි පජානාති දීගංවා පසන්තෝ දදිගම් පසසාවාමීටි පජානාාති කියන මේ කොටස් දෙක පිළිබඳවු. දීර්ග ලෙස ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කරනවා මේ අයිති වෙන්න මොකට ද සෝ සටෝව අසසති සතෝ පස්සසති කියන කොටසද සිහෙන් අශවා ආශ්වාස කරන සිහයෙන් ප්‍රශ්වාසය සිද්ධ කරනවා. එකයි ස සතුෝවාස සති සතෝ පස සති කෙබඳු ආකාර වූ සිහියක්ද ඔහු විසිෙන් පවත් වන්නේ දේගහවාස සන්තුෝ දිිහිගං අසසාමීටි පජානාති දීර්ග ආශ්වාස කරන කොට දීර්ගලය ශ්වාස කරන බව දන්නවා රස්ව ආශ්වාස කරන කොට රස්ව ආශ්වාස කරන බව දන්නවා. කොහොමදර්ගල ආ්ට දීර්ගලය ආශ්වාස කරනවා කියල දන්නේ. රස්ව ආශ්වාස කරනට රස්ව ආශ්වාස කරනවා කියලා දන්න කියන. මේ කරුණු විමසා බලනකොට අපිට පේනවා දීර්ගව ආශ්වාස ප්‍රශ්වාසයන් සිද්ධ කිරීම පිළිබඳව ආකාර නවයක් අපි අවසසාන වස්සයගේ ආකාර නවය පිළිබඳව මූලික කරගෙන කතා කලා. එදනද අපි හඳුනා ගත්තා දීර්ගලෙ අධධාන සංාත අධධාන කියලකැන්නේ අධ්‍යාන මක්ග පටිපන්නෝ හෝති කියල කෙනවා දීර්ග මාර්ගයකට පිළිපන්නේ වෙයි කියලා අධ්‍යාන කලා කියැනෙ තුට දීර්ග කියෙන එක ො අධධාන සංඝාතයේ අසසති කියල කැන්නේෙ දීගන් අධධාන සංකාතය අසසති කලැන දර්ගලෙස බොහෝ කාලයක් මුළුල්ලෙහි ආශ්වාසය කරනවා දීර්ඝකාලයක් මුළල්ලෙහි ආශ්වාසය කරනවා කියන්නේ අපි හුස්ම ගන්නේ එක දිග හුස්ම රැලි අපි පවත්වනෝ සරලලෙසම එකයි කිව් එතුට මෙන්න මේ දීර්ගලෙස හුස්ම අපි අභ්‍යන්තරයට ගන්නවාඒවගේම දීර්ග ලෙස ඒ හුස්ම රැල්ල අපි පහලට පිට කරනවා ඒයට අපි කිනව ප්‍රශ්වාසයයි කියලා එට ආශ්වාසය සහ ප්‍රශ්වාසය දීර්ගලෙස කාලසීමාවතිංගත්ත හම කෙටි කාලසීමාවක් නැතිව ස්ම කෙටි පරක්නැතු දර්ගලෙස හුස්ම ගැනීම පිළිබඳව සසිහය පවත්වනවා එතට දීර්ග ලෙස ආශ්වාස කරන බවටත් දන්න ප්‍රශ්වාස කරන බවටත්දන්න ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව සිහ පවත්වනෝ කියන තුං ආකාරයක්ත්තියෙනවා මේ විදිහට කරගෙන යනකොට ඒ පුද්ගලයට ඇති වෙන චන්දය චන්දය කියලා කියන්නේ කැමැත්ත අපි තව වචනයක්යකට පාවිච්ි කළ කත්තු කම්මිතා කුසල චන්දය වගේ දෙයක් කියලා එකෙන කරන්නට අවශ්‍ය වන තව දුරටත් එඒ කිෙරීම පිණිස හිත නැමෙලා කැමැත්තෙන් ඒ පිළිබඳව හිතට ඇතිවන හැඟීම චන්දය කියල කියන්නේ. එතුට මේ චන්ද සමනාගතව චන්දයෙන් යුක්තව දීර්ඝකාලයක් මුළුල්ලෙහි ආශ්වාස කරනව පලිනි අවස්ථාව දීර්කායක් මුළල්ලේ චන්දයෙන් යුක්ව ප්‍රශ්වාසය කරන ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව තැනුම් ඇැතුව ඉන්නවා. එතකට චන්ද සමංීව නතින චන්දයෙන් යුක්තව ඊට පස්සේම විදිහට චන්දයෙන් යුක්තව කරගෙන යනකොට ඒනාට පාමොච්ජය ඇති වෙන පාමොච්චයේ පාමොජය කියනෙ එයාට ඇතිවෙන සතුට එකන ප්‍රීතිය කියන එක එතුට ප්‍රීතිය කියන දදෙන් යුත්තව එකන කැමැත්තිෙන් ඒදේ කරනකොට යාගේ සිත බොහොම ප්‍රීතිමත් බවකට පත්වෙලලා ප්‍රීතියෙන් යුත්තවය කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට යා ආශ්වාස ප්‍රශ්වාසයන් චන්දවසයෙන් තුං ආකාරයයි පාමොජ්්‍යවසයෙන් තුංආකාරයයි දීර්ගවසයෙන් තුං ආකාරයයි කියන නව ආකාරයකට පවත්වනවා. නව ආකාරයකට පවත්වනකොට ඔහුට ඉන් ලැබෙන දේතමයි ආකාරයසිෙහිය පවත්වනකොට චිත්තං පටිනිවත්තති කියලපිකිව්. එකඇනක් සිත අශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙන් මිදනු සිත ආශ්වාස ප්‍රශ්වාසයන් කරෙන් මිදන මොකදමින් කිව්ව. එකැකිතාම වැදගත් අවස්ථාවක් අපි පසුගේ සතිය තුළ පස්සම්භහයන් කාය සංකාරන් කියනැ පිළිබඳව කතා කරන්නට ආරම්භ කළේ නමුත් මේ කරුණු ටික පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතුන බොහෝ දෙනකුගේ අදහස් කිරීම ඉල්ලීම මත. දුොට දැන් චිත්තම් පටිනිවත්තති කියල කිය නවා මේ දීර්ගලේෂ අශවාස ප්‍රශ්වාසයන් කිරීම පිළිබඳව මේ විදිට සිහිය පවත්තගෙන යනකොට චන්දවසයෙන් ප්‍රාමෝද්්‍ය වසයෙන් නැවත නැවත ශ්වාසු ප්‍රශ්වාසයන් කරනකොට හිත අශහස් වස්සාසා පටිනිවත්ත ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හිත මිදනවා. ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හිත නිදහස් වෙනවා. මොකක්ද මේ කිව්වේ ද මේ විදිහට අපි අපේ හුස්ම පාර පිළිබඳව කියල කියන්න අපි අපේ ජීවිතයට ඒකා බද්ධ ප්‍රධානමදෙන් හස්ම පාර නැව නොත්තේම හුස්ම ගන්න බැරිවුුණොත්තෙම ගදවෙන්න. එතින් එහල්ට මේ කය කර්ම්‍ය භාවයක් ඇතිවෙන්නේ නෑ ආනාමනා විනාමිනා කළල දක්වුණ විනාමනා කෙළල දක්කන මේ අතපය සෙලවී මාදිය ඉදිරි පසු පසු පස පසු පසට යෑම් මාදියව අය. ියෝප පවැත්මක් නං ආය කරන්න පුළුවන් මක් ඇති නෑ ආශවාස ප්‍රශ්ශාසයන් අතර වෙන්න පටන්ගත්ත. එතගොට මේ ආශවාස ප්‍රශ්ශවාසයකන දේ ප්‍රධාන දෙයක්. එනිසා තමයි මේ පිළිබඳව සිහිය පවත්වන්නේ සිත පවත්වන්නේ එතගොට සිත සියුම්ම සියවුම්ම සියම්ම වැටහෙන්නට පටන්ගන්න. ආශවාස ප්‍රශාසයන් සියුම්ම සියම්ම වැටහෙන්නට පටගන්න. ට තමයිට චන්දය ඇතිවෙන්න්න එතකට තමයිට පාමුද්ය ඇතිවන්න මේ විදිහට වඩනකොට එයාට මේ ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් එයාගේ හිත නිදහස් වෙනවා. ප්‍රකෘති ආශ්වාස ප්‍රශවාසයන්ගේ එක යන දැන් අපි පියොවිින් සි හුස්ම ගන්නවාන අපි පිියෝවිින් හුස්මගන්නවා. පියොවිින් හුස්මගන්නවා කෙලකින් දැම් ප්‍රකෘතියෙන් අපි අවධහනය යොමු කළත් නැත් අපි දැනගෙන හිටියත් නැතත්න අපි හුස්මගන්නවානෙ හුස්ම කියල කියන්න ඕ නිවන නෙමෙයින. ඕක දිහා බලං හිටිය කියලත් නිවල හම්බෙන්නේ නෑ මෙතනා අපි කළ කරන්නවශ්‍ය ක්‍රමයක් තියනවා. ද මේ විදිහට අපි ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව දැනුම්මැතු ඉන්න කොට හිත වෙන පිටාරමුණුවල යන්නේ නෑ ආශ්වාස ප්‍රශ්වාසයන් ගැන විතරයි සිහිය පවත්ව වන්නේ නිමිත්ත හිසිහය තියෙනවා මේ විදිහයට හිත හෙලවෙන් නැති විදිහට හිත තබාගෙන න්නො මොදවෙන්න හිත අනි කරමණුවලින් සංහිඳිලා ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳවම අපේ හිත බැසගන්නවා එහි හැපී සිටිනවා ඒ ප්‍රකට වෙන්න පටන්ගලු. එතුට තමයි අපි චන්දවසයෙන් පාමද්‍යවසයෙන් අපි ඒ එක කරනවා කියලා කියන්නේ අපි අර ප්‍රකෘතියෙන් ඉන්න සරූපය අපිට ටිකටි අතහරෙන ගත්තට පස්සේ. එතුට දැන් මෙහෙම කරගෙන යනකොටර ප්‍රකෘති ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේෙන්, ප්‍රශ්වාසයන්ගේෙන් අපේ හිත ැල න තින එකකක් අපේ හිත නිදහස්සෙනවා. කෝමද අපිට ඒ පිළි බඳව උද්ගහන නිමිති ආශ්වාස ප්‍රශ්වාසයක් ප්‍රකට වෙනවා. නිම ආශ්වාස ප්‍රශ්වාසයක් ප්‍රකට වෙනවා. නිමිති විදිහට කියලා කිව්ව දැන් අප මේ වෙනකං ආනාපාන සතිය වඩන්නේ මොකක් ඇසුරු කරගෙනද අර අපි මේ කයේ පරිහරණය සඳහා ගනු ලබන හුස්ම පාරරමුණ කරගෙන තමයි මේක වඩන්න. එතමයි ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාස කෙලකිවේ දැ කිිත්තම් පටිනිවත්තති කලකිව අන ප්‍රකෘති ශවාස ප්‍රශ්වාසය නෙමෙයි එයා ඊට පස්ස ඇසුරු කරන්න. එය ඇසුරු කරන්නම කක්ද. ඊට පස්ස ඇසුරු කරන්නේ අර ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසය ඇසුරෙන් උපන් පටිබාග නිමිත්ත පටිබාග නමිත්ත. එකඇන්නේ අර ආශ්වාස ප්‍රශ්වාසය ඇසුරෙන් උපන්. හිතට උපුටාගත්ත හිතට දැන සංඥා වේදනාවසයෙන් ග්‍රහණය කරගත්ත ඒ නිමිත්ත තමයි එයාට ඊට පස් ප්‍රකට වෙන්නට පටන්ගන්න. අරකින් හිත නිදහස්ස වෙන එකයිකිවේ චිත්තම් පටි නිවත්තති. උපෙක්හා සංතහාති උපේක්ෂාව පිහිටනෝ. හිත තත්්‍ර මජ්‍යත්තතානමති උපේක්ෂාව පිහිටා සිටිනෝ. හිත උපේක්ෂා සහගතයි. හිත අරමුණුවල දුවන්නේ නෑ? ආශවාස පශවාසයයක්ත් එක්කත් හිත සැරෙන්න්නේ නැහැ හිත දැන් පවතින්නේ කුමක් කර්මුණු කරගෙන ද හිතින් උපුටාගත්ත ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව. එක ඇන්න දැන් ඒ අපි කිව්වොත් එහෙම මේ විදිහට ඔබට සරලලෙසම මේක පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා අපි මෙහෙම අභ්‍යාසයක් ඔබ වත් ඔ ැ ඔබ ඉදිරිපසින් තිබෙන වස්තුවක් පිළිබඳව එක. කනුවක් වෙන්නට පුළුවන් ගහක් වෙන්න පුළුවන්. පොඩි සරල වස්තුුවක් ගත්තන සංකීර්ණ නවන වඩා පහසුවීමේ අභ්‍යහස්සයට. කසින භාාවනා විජි ප්‍රකට වෙන්නෙත් මේ දේම තමයි. යම්කිසි නිමිත්තක් කරගෙන ඔබ බොහොම සරල වස්තුවක්. අරගෙන ඒ පිළිබඳව හිත පවත්වන්නක එක හැඩ සටහන ඒ වස්තුව පිළිබඳව එක වර්ණය පිළිබඳව එක පැවැත්ම පිළිබඳව සභාවේ පිළිබඳව ඔබ හිත තියන් වෙන අරමුණුව එකක් වස් හිපත් කරන්නේ. ඉදිරි පසින් තිබෙන ඒ සරල වස්තු අදිහා ෝපයක් වෙන්නට පුළුවන් පිරිසිියක් ිගානක් වෙන්නට පුළුවන් මේ වස්තුව පිළිබඳව තමයි ඔබ මේ සහි පැවැත්ම දැන් කරගෙනයන් එකට මේදහයට ඔබඒ පිබඳව සෙහි පැවැත්ම කරගෙන යනකොට ඒකෙම හිත තියාගෙනින්න්නවා පිට යන්නට දෙන්නේෙ නෑ ඔබ බලන්නේ ඒ පිළිබඳව ඔබ හිතන්නේ ඒ පිළිබඳව එකක තියෙන සභාවේ තමයි ඔබ හිතට ලබා දෙන්නේ ටික වෙලාවක් මේක කරගෙන ඉන්න එතකොට ඔබට පුළුවන් ඇස්පියයාගෙන තේ ගෙන හිතන්න හොඳට අපහ එක නිමිත් අපකට වනත් ඔබාරක දිහා බලන්න අපහ බ හිතටඒ එක ප්‍රකට කරගන්න පුලුවන්කම තිය කසින මණ්ඩලයේ පුරදු කරන්නේ තොයි විදිහටම තමයි. එතකොට දැන් මෙහෙම කරගෙන යනකොට අරද නිමිත්ත අපේ හිතට දැනෙනවා. අර්කෝපේ නිමිත් ඇතින අපේ අරමුණු කරන්නගත්තදේ තිබෙන නිමිත්ත අපේ හිතට වැටහෙනෝ. අපිට ඇස් දෙ පියාගෙන තර ඇස් දෙක අරගෙන හිටිය වගේ බලන්න පුුව ත්තට ඒ ගන්න පුළුවන්කම තිබෙන ද හිත වැඩෙනවා කියලා කියන්න ැබඒ කරන්න පුළුවන් කම තියන්නේ සිතඒඟ වුුණුත් විතරයි. අර අදාල වස්තුව පිළිබඳව චිත්ත ඒ කාග්‍රතාවේ පැවැත්තුවූොත් බාහිර අරමුණුවලින් හිත හෙළවෙන්නේ නැති විදිහට අර ඉදිරි පසින් ඇති වස්තුව පිළිබඳව පමණක් අපි හිත ඒකාග්‍රගත කරගෙන පවත්වගෙනයන කොට විතරයි අපට පුළුවන් කමතියෙන්නේ අරතත්වයට හිත නිමිත්තක් විදිහට උපුටාගන්න තත්වයට හිත පත් කරගන්නට. කට නිමිත්තක් උපටාගන්න තත්වයට අපි අපේ හිත්ත මනස පත් කරගන්නවා. නිමිත්තක් උපටතාගන්න තත්වයට අපි පත්කරගත් හම අපිත් දැක් ඊට පස්සේ අපිට ඇසුරු කරන්න පුුවන් කම බෙනවා. ඒ නිමිත්. එිවස්තු දැක් පටඕන වන්න එඒ නිමිත් ඇසු කරන්න පුුවන් කසින භාවනාවේදි කරන්නමකක්ද කසින මංඩලේ දිහා බලාගෙන ඒ පරිකාර්ම කරනවා ඒක පුරුදු කරනවා. එකසින නිමිත්ත පිළිබඳ. අන්නේ කසින නිමිත්ත පිළිබඳ පරිකර්ම කරනකොට තමයි. ඊට වඩා මහා ප්‍රභාශ්වරව පටිබාග නිමිත්ක් හිතට අපි ඒ ඇති කරගන්නේ. අපි සෙල්ලම ඇති කර ගන්න ඒන්නේ උපටාගන්න නිමිත් උභාග නිමිති ඇතිරගන්න එක උපටාගන්න ඉට පස්ස ඒ අනුසාරයෙන් අපි තවදුරට පටිබාග නිමිති උපදෝගන්නවා. එතුකොට මෙන්න මේ විදිහට හිතේ තියෙන නිමිත්ත තමයි ඊට පස්ස ඇසුරු කරන්නේ. දැන් අපහ හිතින් උපුටාගත්ත නිමිත්ත මසක අපිට අපහු බාහිරදේ වස්තුූ අවශ්‍ය වෙන්නේ නෑ බාහිර වස්තූ වගේ දකින්නකෝ ආශ්වා පස බාහිර වස්තූ වගේ දකින්න ආශ්වාස ප්‍රශ්වාසය එතොට අපි හිතින් උපුටාගත්ත නිමිත්ත වගේ දකින්න. අර චෙත්තම් පටි නිවත්තතික එපවස්ථාව. දැන්යා අර ආශ්වාස ප්‍රශ්වාසය දිහා නෙමෙයි අරමුණ පවත්වගෙන යන්නේ ඒින් හිත වලකිනවා එකෙන් හිත ගැලවෙනවා කොටින්ම කිවොත් අර ආශවාස ප්‍රශ්වාසය පිළිබඳව වැටහෙන හිතින් උපටාගත්ත නිමිත්ත ඒස් ස භාවය පිළිබඳව තමයි යාගේ සිහි පැවැත්ම දැන්ිය කරන්න. මෙන්න මේක ගැන තමයි පුරාණ ආචාර්යවරුන් නිසින් මේ පිළිබඳව අදහස් දක්වන කොට ඇතැම් කෙනකුට ඇතැම් යෝගීන්ට සියුම් ජලධාරාවක් වගේ දියඇල්ලක සභාවයක් වගේ. පුළුම් කපු පුළුම් පෙදක් වගේ කියලා මේ විදිහට මේ නිමිත්ත ප්‍රකට වන ආකාරය පිළිබඳව කතා කරේ අන්න ඒ අවස්ථාව හිත අර සාමාන්‍ය ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හිත ගැලවිලා අර විදිහෙ තැනකට හිත පත්ව නෝ. එකන් කියැන පුලුම් කැල්ලක් වගේ එකක් හීනෙෙන් පේනෝවගේහෙම නෙමේ. එක කියැන මොහකරි දියල්ල ීනෙන් පේනොව ඉඳග පුුව ඒවෙලාවට නින්ද ගිහිල්ල වගේ ඒ එක ගත්ත හටගත්ත නිමිත්ත කියනවා හෙම නෙමේ එයාට වැටහෙනවා හෙම එක වැටහෙන අයුරක් එක ඇස් දෙකට මේ මෙහෙම රූපයක් විදිහට පේන දර්ශනය වන දෙයක් නෙමේ එක වැටහෙන අයුරක් එයාට. එතකට අන්න ඒ ප්‍රකෘති ආශ්වාස ප්‍රශාසය පිළිබඳව නිමිත්ත යට තව දුරලටත් අර විදිහට සියුම්ම ගිහිල්ලා එයාට ඇති වෙනවා අරමට්ට මේ තියනෙන දෙ එක චිත්තම් පටි නිවත්තති කියෙකි වෙහිත ප්‍රකෘති අශ්වාස ප්‍රශවාසයගයෙන් හිත මෙදිලා මෙතනට පත්වනවා උපේක් කාහ සන්තහාති උපේක්ෂාව කියන දේ එළඹසිර නවා එතු මෙතමයි ආනාපාන සතතිය තිබෙන පුූර්වාර් දෙන තිනම් මෙතමයි පලවෙනි කොටස දිීගවාසසතු ගසසාමී ති පජානති රසංවා අසසතු රසංසාමී ති පජානාති කියල කියතු කාරණා දෙක ඇතුළටම මේක කතා කරන්න පුළුවන් එතුගොට දීර්ගවසයෙන් දෙකයි රසවසයෙන් දෙකයි අපි ගන්නවා එතකොටට දීර්ගව ආශ්වාසය ප්‍රශ්වාසයත් රසවසයෙන් ආශ්වාස ප්‍රශ්වාසයත් කියන මේ දෙකම. එතකොට මේ එකන මේ කොටස් දෙකම එකට අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙන්ෙන මේ කතා කරන ඥ්‍යාය මේ දෙකටම අදාළයි. එතකොට මේ විදිහට කෙනෙක් දීර්ගව සහ රසෝ හුස්ම ගන්න ආකාරය පිළිබඳව නුවන පවත්වන්නට පුළුවන්කම තිබෙන ආශවාසයහිත් ප්‍රශ්වාසයහිත් මෙන්න මේ ආකාරයට එයා තමන්ගේ හිත දියුණු කරනකොට අපිගව දීර්ගවසයෙන්න්න නව ආකාරය රස්වසයෙන්න්න දහට ආකාරය කියලා. එකන දීර්ගවසයෙන් නවයි රස්වසෙන් නවයැයි දහට ආකාරයයි සම්පූර්ණ. ඇට මෙන්න මේ ආකාරයට දීර්ගවසයෙන් නවආකාරයකට දීගං අස්සාාස වසයන නවආකාරයෙහි. එතකොට දීර්ගවසයෙන් නවආකාරයකට අශ්වාස ප්‍රශ්ශාසය පිළිබඳව එයා දැනුම උපද්දගන්නකොට අසාහසු ප්‍රශ්වාසයට කියනවා නවාකාරයේහි අශහස පස්වාසා කායෝ කියලා එතකොටට ආශ්වාස ප්‍රශ්වාසේ කායයි ආශවා පශ්වාසය කායයි. එතකොටට කායේසු කායන් තරාහම් භික්කවේ අදිනම් අශ්හස ප්‍රශ්වාස කියල බුදුරජාණන් වහන්සේ මහනනිමම කයයන්න තරින් ආශ්වාස ප්‍රශ්වාසයක් එක්තරා කයක්කොට කියමි කියලා දේශනා කළ ක ආශවාස ප්‍රශ්වාසේ කයක් කියල පෙන්නවා එකන් දැ අප ප්‍රකෘති කයක් තියෙනවාන අඩි පහකායකම මේ විධියන් ගත් තියනවා අපි යක් ප්‍රකට වෙලා යෙනවා දැ ඒහය නෙමේ මේ කතා කරන්න ආශ්වාස ප්‍රශ්වාස කය අපි කියන රූපය කියනවා නාම කය කියනවාද මේ කතා කරන්න වෙන යක් කියේ තමයි ආශවාස ප්‍රශ්වාස කය කියන එක කායේසු කායන්්‍ය තරාම්භික්කවේ අදිදාන් අශවාස පස්වාහ කියල දශනා කළේ. මාහන මම මේ ආශ්වාස ප්‍රශ්වාසය කයන්න අතරින් නෙක්තරා කයක් කොට කියමි කියලා. එතුටු මේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව කයක් කියල දේශනා කරපු තැන තමයි වැදගත්තුන්නේ. ආශ්වාස ප්‍රශ්වාසය කයක් කියල දේශනා කරපු දැන ඇයි එයාට මේ රලු ඕලාරික සංඥාවන්ගෙන් සමන්්‍යිත කායික භාාවේ අතැහැරිලා ගිහිල්ලා හිතට ගෝචර වෙන්නේ හිතට දැනෙන්නේ අර ආශ්වාස ප්‍රශ්වාස කාය සිත පවතින්නේ ආශ්වාස ප්‍රශ්වාස කාය පිළිබඳු එකයි නව ආකාරයකින් දීර්ග ලෙස පවත්වන මේ ආශවාස ප්‍රශ්වාසය මකක් කියල දෙකිවේ කායු මේක තමයි කය කියල කියන්න එතකොට එතන දී සතිය කියල කියනවා උපට්හානං සති උපට්ටන සති උපට්ටහනම් සති කියලා කියන්නේ එතනට පැමිණ එළඹ සිටින කම එක එහි එළඹ සිටින කම පිළිබඳව පවත්වන දැනුම සිහිවත් බවතමයි සතිය කියල කියන්න උපට්ටහනං සති පිළිබඳව සමීපව ඇසුරු කරන කමට කියනවා සතියයි කියලා සිහිය. එතකට කායෝ න සති කය කියන එක සතිය බවට පත්තෙන් නෑ. කයි කියන එක සතිය බවට පත්තෙ නෑ ගැන ආශ්වා ආශවාස ප්‍රශ්වාසය කියන එක සිහ නෙමි ආශවාස ප්‍රශ්වාසය කියන එක සිහිය නෙමේ. උපත්තහාන උපස්ථාන ස්ථානය එල සිටින පිහිටවාගන්නට අදාළ තැන නමුත් ඒක සිහිය නෙමි. සති සතිංච උපටහනංච සි සිහියත් වෙනවා උපස්ථානයක් වන සි සිත් වවා උපස්ථානයත් බවට පත්වෙනෝ. එතකට මේ විදිහට ආනාපාන සතිය දිහාපි බලන කොට අපිට දකින්න පුළුවන් කම තිබෙනවා සිහිය කියන එක ආශ්වාස ප්‍රශ්වාසය අරභයා පවත්වන කොට අපිට මෙහි දියුණු බව ඇති කරගන්නට හැකි ආකාරය. හිත ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් අපිට සියුම්ම යන බව අත්විදින්නට පුළුවන්කම තිබෙනවා. සිත ක්‍රමාණුකූලෝ සියම්ම යනා ආකාරය අපිට අත්තිදින්නට පුළුවන්කම තිබෙනවා. ඕලාරික සංඥාවන්ගේ ඕලාරික මනසිකාරයන් පිළිබඳව හිත පවතින කොට්ට අපිට ආශාසු ප්‍රශ්වාසයන්ගේ සියුම් ලක්ෂණය ප්‍රකට වෙන්නේ. හිත සියුම් කරන්නට පටන්ගත්ත හම ආශාසු ප්‍රශාසයේ පිළිබඳව තබා බාහිර අප අතපසු කරලා නැතින නිමිතිවලින් මිදිලා අර පිළිබඳව සිහ පවත්වන කොට අන්න අපිට පුළුවන්කම තිබෙනවා හිත ටිකට ටික සියුම් කරන්නට හිත සියම් වෙනකොට ආශ්වාස ප්‍රශ්ාසයේ සියුම් බවට පත්වෙනවා. මෙහෙම සියුම්ම ගිහිල්ල ඒ කායක් ලෙස අපිට හැඳින්නනවා. කායක් ලෙස වැටහෙනවා. අපේ සංඥා සහිත කාය ලෙසාපිට ගැනෙන්නේට පසේ ආශ්වාස ප්‍රශ්වාස කාය. එකනේ ආශ්වාස ප්‍රශ්වාසය තමායි එතනින් පසේ මේ කාය කියලා අපි හඳුනා ගැනුල බන්නේ. එතට මේ දරත සහිත රලු ලොකු කය කියන එකින් අතහැරල ගිහිල්ලා හරියට අපේ මුළු කය මුළු ජීවිතේ මර ආශ්වාස ප්‍රශ්වාස මට්ටමට ඇවිල්ල ගැනෙ අපිගයෝත් හළම් පොදක ජවිතය වගේලා හුස්මපදක්වගේ වෙලා ජීවිතේ සැහැල්ලුයි. නවීමක්තියනවා. සතුටක් ප්‍රීතියක් තියනවා. එදට ඒ ඉතාම භහාවනාව පිළිබඳූ තිබෙන ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් එකයි ප්‍රීතිවසයෙන් අපි මේ තුළ පවතිනව කියලා තුංාකාරයක් කිවේ එක පාමොද්ජ කියලකිව ප්‍රමුදිිත බව කියලකිව ප්‍රීතිමත් බල ඒ ප්‍රීතිමත් ආකාරයට අශාස ප්‍රශාසයන්ගේ තුං ආකාරයයක් තියෙනවා කිය වෙනි සතමයි. එදට මෙල මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව අපිට නුවන පවත්තන්න පුළුවන්කම තියෙනවා ඊට පස අපිට පුළුවන් මේ ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රතිසංවේදීව සංසිින්දුවමින් පීති සුකාදී ලෙස ව වේදනවන්න අනුව දැමින් චිත්ත සංකාරයන් අනුව යමින් චිත්ත සංකාරයන් සංසිදුවමින් චිත්ත පටිසංවේදීව අභිපමෝදව සමාධහනය කරමින් මේ ආකාරයන්ගේ ආනාපානසති අපිට දියුණුකරගෙන යන්න පුළුවන්කම තිබෙනම් හැබ මේ විදිහට ආනාපාන සතිය අපිට දියුණුකරගෙන යන්න පුළුවන් වගේම බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවලද අපිට පෙන්වාදීල තියෙනවා මේ ඕනෑම තැනකින් අපිට පුළුවන්කම තියෙන කෙනෙකුට විපස්සනාවට යොමුුවෙන් විදර්ශනාවට යොමුවෙන්න. දැ ගෙහි කෙනෙක් කානාපාන සතිය වඩනකොට එය භික්‍ෂූන් වහන්සේ නමක් විදිහටම සමාධිය ඉලක්ක කරගෙන යනවනං සමාදිය ඉලක්ක කරගෙන යන ගමන විතරක් ප්‍රායෝගිකවඔයාට අත්විඳන්නට පුළුවන්කමක් ඇතිවෙන්නේ නෑ. ඇයි එක ගිහිගෙදර සම්බාධ සහිතයි. නමුත් එයාට පුළුවන්කම තියෙනවා හිත යම්මට්ටමකට සියුම් කරලා. හිත කර්ම්‍ය බවට පමුණවල. එයට පුළුවන් අතහාර්ථය ප්‍රතිවේද කරන ආකාරයෙහි ඥාන දර්ශනයක් පවත්වන්නට. අන්න නිසා සැරියුත්තරුන් වහන්සේ විසින්. ක පෙන්වා දෙෙනවා මෙතනදි තිබෙනේ ආනා පානತ වඩනොට අනු පස්සනා ඥන, ಅන පසනාව තමයි තන තිබ ඥානේ අනු පසනා ාන. එතන තිබ අනු පස්සන ඥානේ ್ವ ්‍රశಯ පිබඳ දීර්ගල ಾශස ්‍රශ යන් පිළිබඳව හිුවන පවත් නාව කියනකොට එතන අනු පසනා ඥන නු පස්සන ಪ්‍රඥ్ඥාව දකිින්ಂ ළ ಅಂකම තිබෙනවා. ದ මොකද මේ අනු පස්සනාවක් කියලා කියන්නේ. පස්සනාවක් කියන්නේෙ මොකද කියලා අපි විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මේසාාසනය අනු පස්සනාව කියන දේ ගෙනහාර දක්වන්නේ. අනු පස්සනාව කියන දේ පිළි බඳව විග්‍රහ කොට දක්වන්නේ වෙන තැනකින් නෙමයි අනිච්චානු පස්සනා දුක්කාානු, පස්සනා අනත්තාානු පස්සනා ආද ලෙස විපස්සනාව මුල්කරගෙනයියක ගෙනහර දක්වන්නේ. එතකට දැන්. ආනාපාන සති සමාධියහ පිළිබඳ අපි කතා කරන කොට ආනාපාන සතියේ විදර්ශනාවට නැබුරු කරවන්නට පුළුවන්කම තිබෙනවා ආකාර දෙකකට ඒ තමයි ඒ ආනාපානසති සමාධියයක් උපදෝගෙන ඒ දිහාන චිතතයන් විපස්සනාවට ලක්කිරීම. අනිත් එක තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව මේ නාමකාය රූපකාය පිළිවිඳන විදිහට එහි අනිත්‍යානු පස්සනාව කෙනෙක් දියුණු කරන ආකාරයට. සුදු දැන් අපි කතා කරමින් හිටියේ දීගංවා අසන්තෝ දීගං අසසාමීති පජානාති කියනෙ එකත්. රස්සංවාසන්ත, රස්සං අසසාමීති පජානාති කියනෙ එකටත් අදාළව. එදට දීර්ගවසයෙන් ආශ්වාසක කරන, දීර්ගවසයෙන් ප්‍රශ්වාස කරන, රස්වසයෙන් ආශ්වාස කරන, රස්වසයෙන් ප්‍රශ්වාස කරන කියන මේ හතරම මෙතනට අදාලයි. එකට මෙන්න මේ තැන, මේ දිහයට චිත ඒ කග්‍රතාවේ ඇති කර ගන්න කොට ම ආකාරයට ද අරකපු දහාට ආකාරයට දීර්ගවසයෙන් තුනයි එවගේ චන්දවසයෙන් තුනයි පාමජ්‍යවසයෙන් තුනයි කියන තීර්ගයකට අදාළව නවයකුත් රස්සකට අදාළව නවයකුත් අපි කතා කරන්න එදොට මෙන්න මේ දහාට අවස්ථාවේදිම අනුපස්සනා ඥානං අනුපස්සනාව ඥානයේ අනුපස්සනාව ඥානයේ බවට පත්තෙනකොට පින්නතුනනි අපට පුළුවන්කම තිබෙනවා අනුපස්සනා ඥානයේදී ඒ විපස්සනා සංඛ්‍යාත ආය දර්ශනයට අපේ මනසිකාරය පවත්වන්නට. ඒනිසා තමයි එක සිහියෙන් යුක්තව ඒ අනුපස්සනාව සිද්ධ කිරීම පිළිබඳව ගෙන හැර දක්වනකොට සිහියෙන් කොහොමද මේ කරන්න කියන එක පිළිබඳව දක්වන කොට අපිට සැරුත්තරුන් වහන් සේවිසින් දේශනා කළේ අනිත්‍යාදී වසයෙන් දකින අයි කියලා. එකඇ කතන් අනුපස්සති කියලා කතන්තං කායන් අනුපස්සති කියලා කොහොමද කය අනුපස්සනා කරන්නේ අනිච්චතෝ අනුපස්සති. අනිත්‍ය වසයෙන් දකිනෝ. එතු අපි කොහොමද මේ ධර්මය පිළිබඳව අනිත්‍ය වසයෙන් දකින්නේ. අනිත්‍ය වසයෙන් අපි කල්පනා කරන්නේ කොහොමද. මේ ධර්මය අනිත්‍ය වසයෙන් අපි කල්පනා කරන්නේ. අනිත්‍යවසයෙන් මේ ධර්මය පිළිබඳව දකින්නේ අර ආශ්වාස ප්‍රශ්වාසයයි කියන හුදු ආශ්වාස ප්‍රශ්වාසේ හට ගැනීම සහ වැෑවීම කියන තැන නෙමේ ආශ්වාස ප්‍රශ්වාසයහි තියෙන හට ගැනීම කියනද නෙමේ මොකද දකින්න ඇ දකින්නේ ඒනාමකයේ සහ රූපකයහි තිබෙන අනිත්‍යතාව පිළබඳව ತನ ಮ ದರ್ಮಯಂಗ ಸಹ ರೂಪ ರ್ಮಯಂಗ තිබನ ನತ್ತವೇ ಿಬಂದವ ಯಾದಕಿನ. ನಾಮ ದರ್ಮಯಂಗಸ ರೂಪ ರ್ಮಯಂಗ තිබನ ನಿತ್ತವೆ. ತವ ದೆಗಿವನ ಸ್ಕಂಯಂಗ ತಿನೆ ನತ್ತವೇ ತಮ ಯದಕಿನ. ಇಸ್ಕಂದಯಂಗಿ තිಿබನ ಅನಿತ್ಯತವೇ පಿළಿಬಂದು. ಯಂ ಿಸಿ ನಿಮತ್ತಕ್ಕೆಯಾಟ ತಿෙනವನನ ಆಶವಾಸ ಪರಶ್ವಾಸಯ පಿළಿಬඳವ ಮಗ ಮයි ರೂಪಿ ನಿಮಿತ್ಕಲಕಯನ. ගේ එතනයම් කිසිවේ විඳීමක්කයාට තියනවනන්න යම් හදිනීමක් තියෙනවන ඒතමයි ේදන සංඥා කියලකයන්න එතනම් චේතනාවක් විතර්කයක් තියෙනවනං ඒ තමයි එතනදි සංස්කාරය කෙලකයන් ඒවගේ මේ ධර්මයන් පිළිබඳ දනගන්න බවක් තියෙනවනං ඒට තමයි විඤ්ඥානය කෙලකයන් එදන මේ ධර්මයෝ හේතු නිසා හටගන්නවා කියන එක පිළිබඳු දකිනවා අවිද්‍යා සමුද්‍යයා සමුදයෝ කියන එක දකිනවා අවිද්‍යා සමුදයෙන් ූප හටගත් කියනෙක දකිනවා. ඒ අනු පස්සනාව පිළිබඳව අපි දකිනකොට අනිච්චානු පස්සනාව. එ දැ අනිච්චානු පස්සනාව පිළිබඳව අපි මීට පෙර දීර්ග ලෙස අනිච්ච සංඥාව තුළ කතා කල්ල තියනවා. එනනි අපි කොහමද අනිච්ච සංඥාව ඩන්න කියනක මුත්තුවෙන් පැහදිලි කරන්නට අශ්‍ය වෙන්නේ නෑ. හැබැයි මෙතනදී ප්‍රධහන වෙන්නේ අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය වන්නේ. මෙදි අනිච්‍යානු පස්සනා කියලා කිවට මොකද අපි අනිත්‍ය වසයෙන් දකින්න කියන එක. පර්යායි වසයෙන් අපි කිව්වොත් ඇතටම මෙතනිදිත් අනිච්්‍යානු පස්සනාව විදිහෙට අපි දකින්නේ විස්කන්ද පං්චකේමයි. රූපස්කන්දේ, වේදනාස්කන්දය, සංඥා සංකාර විඤ්ඥාස්කන්දේම තමයි. නමුත් විශේෂත්වයක්ති වෙන. මොක විශේෂත්වය විශේෂත්වය තමයි දැන් මේකට පාදක වෙන්නේ අපි වඩපු ආනාපාන සතියෙන තැන් ඇතැම් කෙනෙක් මෙතන ද අනිත්‍ය දකින්නට පුරුදු වෙනවා අපි හයිියෙන් හුස්ම ගන්නකොට මේ හුස්ම රැල්ලේ ආරම්භය හටගැනීම විදිහටත් ඒ ගන්න හුස්ම පාර අවසං වෙනකොට මේ එක තමයි ආශ්වාසය හිතිබෙන හටගැනීමත් පැවැත්මත් වැයත් කියන එක. ඒවගේ පිට කරනනා කියලා පිටකරන්නට හුස්ම පාර පිට කරන්නට පටන් ගන්නකට එක තමයි ආරම්භය පිට කිරීම නත්තර කිරීම අවසානයේ වැයයි කියලා එවගේම ආශවාස ප්‍රශ්වාසය මේ හටගෙන නැතිවෙල යනුවා අන කියලා මේක තමයි උදේවය කියලා කෙනෙක් කල්පනා කරනවා. එම නැතිනම් මේක තමයි අනිත්‍ය අනෝ දැකීම කියලා කෙනෙක් හිතනොම්. එට මේක නෙමේ මේ මෙතනදි දෙසනා කරන අනිත්‍යතාවය කියලා කියන්නේ. එසොට කතන්තන් කායන් අනුපස්සෙති කියලා අනිච්චතෝ අනුපස්සෙති නෝ නිච්චතෝ කියලා කියන අනිත්‍යවසයෙන් අනුපස්සනා කරනවා නෝ නිචතූ නිත්‍යවසයෙන් නෙමි. මොනා දෙයා දකින්නේ කායෝ. අ කය අනිත්‍යයි කියෙනෙක දකිනවා. එමන කයිද රූපකය අනිත්‍යයයි කල දකිනවා. රූපකය අනිත්‍යයි කියන තැන දැන් එයාගේ මනස පත්වී තිබෙන ස්වභාවය අනුව තමයි අප මෙතන සලකාගන්න ටෝනි. මේ අනිත්‍යමෙනෙහි කිරීම කියන ද අපි සලකාගන්න ටෝනේ ගේ මනස පත්වී තිබෙන තත්ත්ව යනු. එකන දැ මේ මනස එයාට අපි කිව්ව මේ ප්‍රකති ආශ්වාස ප්‍රශවාසයන්ගේෙන් සිත වැලකිනවා කියලා. ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයගෙන් හිත ගැලවෙනවා නිදහස්සෙනවා කෙල් එවට ප්‍රකති ආශාද ප්‍රශාසයන්ගෙන් හිත නිදහස්සලාගත් එ විපස්සනාවට භාජන කරනකට ටක්ුක් පිළිබඳව විපසනාවට භාජනය කරන්න. එය විපස්සනාවට භාජනය කරන්නේ නැති එ අනිත්‍යවසයෙන් දකින්නේ අර හිතට දැනෙන අ හිතිං උපුටාගත් ඒ රූපී නිිත්ත පිළිබඳ තම යනුව ින් දකි. ඒ ටාගත්ත රුපි නිිත්ත පිළිබඳවයා දකිනවා මොකක්විදි හටද අනිත්‍යයි කියලා දකිනවා. එරූප නිමිත් අනිත්‍යයි කියල දකිනෝ. අනිත්‍යයි කියල දකිනෝ කියනකොට නිකම්ක මේ නැතිවෙලා යනවන කියලා පිහිත්ත එක ගැන කතාවක් නෙමේ. කොමද දකින්නේ. මේක හටගත්තේ කොහොම දවිද්‍යා සමුදයෙන් අවිද්‍යාව නිසා තමයි හටගත්තේ. කර්මය නිසයි මේක හටගත්තේ. එය දකිනෝ ඒක හටගන්නට තියෙන හේතුටික ගේ ඒක නැති වෙල යන කොට් එක නැති වැෙන්ඩ තියෙන හේතු ටිකයා දකිනවා. එතකොට මේ විදිහට ඒ හටගත් ආකාරයක්ත් එහි වැෑවන ආකාරයක් පිළිබඳුවය නුවනිග දකිනෝ මේ විදිහයට රූපය පිළිබඳෝ දකිනවා වේදනාව පිළිබඳෝ දකිනවා සංඥාව පිළිබඳුව දකිනෝ චේතනාව පිළිබඳු විතාර්කයේ පිළිබඳූ දකිනෝ විද්‍යඥානය පිබඳූ දකින. ත මේ ස්කඳ පංචකන මෙනෙහි කරන්න මේකට මෙනෙහිකිරීමට පාදක කරගත්යෙදවට අපිට පැදිලි අ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත කියල එයාට ඒ හමුවන සිදුවීම. ඒ ස්කන්ද වසයෙන් දකිනවා. ඒ සත්වේක් පුද්ගලයෙක් ආත්මයක් කියර දකින්නතු. එතන පවතින හුද ධර්මතාරාශයක් එයා ප්‍රකට කරගන්නවා. එකැන දැ අපි දකින්න මම ආනාපානසතිය වඩනෝ. මට මේ විදිහට ප්‍රකට වෙනවා. එහමනි අපි කල්පනා කරන්නේ මමානාපාන සතිය වඩනවා මට මේ විදිහට දැනෙනවා මට මේ දේවල් ප්‍රකට වෙනවා. අපි කල්පනා කර නේදේවල් ගැන. හැබැයි මේක නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපට දේශනාක යෝ තත්ේ එක්මවා ගන්න දශනා කළේ. දැ මේ කියන කොටස් එකක්වත් බාහිර ශාසනවල දකින්න පුළුවන්කමක් තියෙන කොටස් නෙමේ බාහිර ශාසනවලත් තානාපානසතිය තියෙනවා. අනුපස්සනාවක් නෑ. අනුපස්සනා ඥානං අනුපස්සනනා ඥානේතමයිමට වැදගත්තෙන්න්නේ තාය සතියා තේන ඥානයේන කායන් අනුපස්සති. එසහිෙන් එ ඥානයෙන් කය අනුව බලනෝ.ඒ බලන නිසා තමයි මේකට කිවේ කායේ කායානු පස්සී කියලා. කායේ කායානු පස්සේ සතිිපට්ටාන භාවනා කියල කිව්වෙේ. කයෙහි කයනුව බලනවා කියලකිවේ මේ හේතුව නිසා. වෙන එකක් නිසා නෙමේ. එතවට මේශාසනය ක්‍රමේටර්, මේ ආනාපාන සති භාවනාව, කායානු පස්සනාවට අයිති දෙයක්, කායනුපස්සනාවට අයිති දෙයක් කෙලා කිව මෙතන අනුපස්සනනා අනුව නක්තියනවා. බාහිර ශාසනවල අනුපස්සනාවක් නෑ. එතන සිහියක් තියනවා. එනිසාි තේරුම් ගන්නට ඕන දේ තමයි සිහිහිය තිබ්බ කියලා හැමතැනකමසිහිිය තිබුණ මාත්‍රයෙන් ඒ සම්මාධිත්්‍යය බවට පත්වෙෙන්නේ නෑ. සමාධිය තිබුණ අයි කියලයම් තැනක සමාධිය තිබුණු පමණින් ඒ සම්මාධිට්්‍රය බවට පත්වවෙන්නේ නෑ නැතිනම් සම්මා සමාධී බවට ඒ පත්වන්නේ නැහැ එතකට අපිට ඒදේ නිවැරදි පැත්තට යොමු වෙන්නේ නිවැරදි දර්ශනයකින් යුක්තවවක් බවට පත්වන්නේ වෙන හේතුවක් නිසා නෙමේ එ නිවැරදි වූුවක් බවට පත්වන් නෙම පින්තුනින් අපි ඒ පිළිබඳව පවත්වන අනු පස්සනා ඥානයේ නිසා අනු පස්සනා ඥානය ඒක මේ ශාසනයට විතරක් අයිති දෙයක් අනුපස්සනාඥානය බාහිරට අයිති දෙයක් නොවේ මේ හාසනීට පමණක් කයිති දෙයක්. එතනදි තමයි අපට තේරුම්ගන්ට පුළුවන්කම තියෙන්නේ අනිච්චතෝ අනුපස්සති නො ච අනිත්‍යවසයෙන් අනුපස්සනා කරනවා නිත්‍යවසයෙන් අනුපස්සනා කරන්න කියන තැන එයා මේ ආශ්වාස ප්‍රශ්වාස කාය අනිත්‍ය වසයෙන් දකිනවා එ ප්‍රකට වන නාම ධර්මතාවයන් අනිත්‍ය වසයෙන් දකිනවා එය දකිනවා ඒආශ්වාස ප්‍රශ්වාසයන් මේ ඕෝලාරික කාය ප්‍රතිබද්ධව තිබෙන දේයි කියලා. උපටාගත්ත නිමිත්ත ඉද එයා බලනව මේ රූපය දක්වා මෙයාට මෙිනිහි කරලා මනසිකාරය පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. එය උපටාගත්ත නිමිත්ත කියන තැනි නුත් බලනො මේ රූපය හටගත්තය කුමක් නිසාද මේ අවිද්‍යාව නිසා සකස්වුන කර්මය නිසා තන්හාාව නිසා සකස්වුන කා ප්‍රතිබද්ධෝ තිබුණු ශාස ප්‍රශාසු ප්‍රත්්‍යයෙන් ඉදුණු නිමිත්තක්. එතට මේ නිමිත්ත හටගත්ත මෙන්න මේ ආකාරයටයි. එතට ඒ ප්‍රත්ති ධර්මතාටික එදෙන් නැත්තම් මේක නැතිවෙලේ නො. එය දකිනවක හේතු පලදහමක් හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. එදට මේ හේතු ප්‍රත්ථ්‍යයන්ගෙන් හටගත්ත දෙදයක් කියල දකිනවා සත්වයෙක් කියල පනවන්න පුලුවන්කමක් නෑ පුද්ගලයක් කියල පනවන්න පුළුවන්කමක් ඇැත්තේ. නෑ මේ විදිහෙටයා. අන පස්සනාවක් දියුණු කරනවා. එදෝට මෙතන මේ ආනාපාන සතති භාවනාව කියලා අපි කිව්වට මේක මොකක්වත් නැතුව මේ චිත්ත සමතය විතරක් චිත්ත සමාධය විතරක් දියුණුකරගෙන දියුණුකරගෙන යන දෙයක් එම නෙමෙයි අනුපස්සනාවට නැබුරුවෙල පුළුවන් කමතියනවා. දැන් කෙනෙකුට උත්තනින් අනුපස්සනාව නොකොට ඉන්න හාට ගිහිල්ල අනුපසනා කරන්න පුුවන් කමතියන එක බෑ කියන හැම නෙම මේ මට්ට මේ දිත් කෙනෙකුට පුළුවන්කමතියෙනවා අනුපස්සනාව දියුණු කරන්න. අනුපස්සනාව කියනකොට මේ අනිත්‍ය වසයෙන් බලනවා කියනකම අනුපස්සනාව කියනකොට දුක්ක වසයෙන් බලනවා කියනක අනුපස්සනාව කියනකොට අනත්ව වසයෙන් බලනවා කියනක මේ විදිහහිට එයා තමන්ගේ හිත අනුපස්සනා වීතයෙන් හ දියුණු කරනවා අනුපස්සනාවක් විදිහට එයායාගි හිත අනුපස්සනනා ඥානන් ඒක තමයි එතන තිබෙන ප්‍රඥාව එසෝටයාට චිත්ත ඒකග්‍රතාවේ තිබෙන චිත්ත ඒකග්‍රතාවයහි මුලාවට පත් නොවන සත්ත පුද්ගල සංඥාවන්ගේෙන් ඇසුරු නොකරනු ලබන ධර්මතාවයන් පිළිබඳව පවත්නා නුවනක්කයාට තියෙනවා ස්කන්දයන්ගේ හටගැනීම සහ වැයවීම පිළිබඳව ප්‍රති්‍යක්ෂ කරන. සිහිය උපස්ථාන කකෘත සිද්ධ කරන ප්‍රඥාව ඥානය දර්ශන කෘත්ති සිද්ධ කරනවා. ඒ අග්‍රතාවේ උපේක්ෂාව සමාධී ඇති කරන එතු සමාධියත් සිහියත් ප්‍රඥාවත්යොක්ත වූ තැන එයට අතබහුත ඥාන දර්ශනය උපදවාගන්නට පුළුවන් කම තිබෙනවා මේහාකාරයට ආනාපාන සති භාවනාව දියුණු කරන කෙනෙකුට එක ඇ අනුපස්සනා සහගත විපස්සනා සහිතව නනාපානසති භාවනාව දියුණු කන කෙනෙකුට ඒන්තේ නිවෙන්නට පුළුවන්කම තිබෙනවා නෙවීම උරුම කරගන්නට පුළුවන්කම තියන මේකට තමයි දීර්ගලෙස ආශ්වාස ප්‍රශ්වාසය කරනවා කෙකිවේ. එඩට ඒකනේ විදිට දීර්ගලෙස ආශවාස ප්‍රශ්වාසය පිබඳු ඕන පවත්වනවා අනු පස්සනාව පවත්ව නො එවිතරක් නෙම ඒකෙනගේ සභහවේහො හන්ද. විධිතා වේදනා උපජ්ජන්තිය. දැනගෙනම තමයි වේදනාව ප වේදිිතා වේදනාාව භත්තංගච්චද. දැනගෙනම වේදනාව අස්ථංගමයට යනෝ දැනගෙනම වේදනාව උපදිනෝ ැනගෙනම වේදනාව අස්ථංගමේයට යනවා. දැනගෙනම සංඥාව උපතිනෝ දැනගෙනම සංඥාව අස්ථංගමයට යනවා. දැනගෙනම චේතනාව විතර්කයන් හටගන්නවා දැනගෙනම චේතනාාව විතර්කයන් අස්ථංගමේයට යනවා. දැ දැනදැකම එයා තමාගේ සිතේ පැවැත්ම පිළිබඳූ දකිනවා. දැං හිත නානා අරමුණුවල එල්බී පවතින කොට, අපිට ප්‍රකට වෙන්නේ බාහිර ආරම්මණයක්. එකැන්දැන් අම්ම තාත්තා ගෙවල් දොරුවල් යානවාහන වටිනනොවටින වස්තු, මේ ලෝකෙ දිහා බැලුවහම අපිට පෙනෙන දේවල්. අපේ හිත මේ අරමුණුවල විසිරිල ඒ දේවල් මතමනිතියෙන්. අපිට පේනවද. හිත පැත්තෙන් හඳුනාගත්ත දයකුයි දැනගත්ත කියලා. අපිට පේනවදද? සැපවේදනාව කියනදේ තමන්තුල උපදෝගත්ත දෙයක් කියලා න අපිට පේ රූපේ පැති තිබල සැපේ එ විදිහටේ නි සතම අපි රූපය පැත්තම යන්නේ. අපේ හිත සතුට කරගන්න ඕනු නහම ඒ විදිහ රපයක් අපිට බලන්න ඕන. එවිදි සදධ්‍යයක් මහ ඕනේ ඇයි අපි දකින්නේඒ එක බාහිර පැත්තට නැබර වෙලා නිසා. ඇේදැ මෙතන දි කියනවා විදිතා වේදනා උපජ්ජන්ත. දැනගෙනම තමයි වේදනාඋපදන්නේ. දැ දැනගෙනම කියනකොට එයා දන්නවා. මේ වේදනාව හටගන්නේ අවිද්‍යාව නිසයි. කර්මය නිසයි. තන්හාව නිසයි. ස්පර්ශය නිසයි. යවේදන උපදිින් හේතුන හේතුටික දන්නවා. එය දන්න ඉස්පර්ෂ නිරෝධයෙන් වේදනාව නිරුත්්ව වෙනවා කියලා. සංඥාව උපදිින්න හේතුටික දන්නවා. අවිද්‍යා කර්ම තන්හා ස්පර්ෂ නිසයි, සංඥාව විපදන කෙල්. චේතනනා විතර්කයන් උපදින්නට හේතුවයා දන්න. ම රූප ප්‍රත්තයෙන් උපදදින ඥාය පිළිබඳවයා දන්නවා. එතකොටට මේ විදිහට ස්කන් ධර්මයන්ගේ හට ගැනීම සහ වැෑවීම පිළිබඳවයා නව නැවත ලුවන පවත්වනවා. මෙතමයි ආනාපානසති භාවනම්. මෙ තමයි ආනාපානසති භාවනාව. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව පවත්වනසිෙහය. අපි රළුවසයෙන් දීර්ග ලෙස හුස්මගන්නවා කියන තැනින් පටන් ගත්තාට පිට පුුවන් කමතියවා ක්‍රමක් ක්‍රමේෙන්, ක්‍රම ක්‍රමේන් ගැම්පපුර තර්ගෙනයන්. එක පළවෙනි අධියර තමයි බාහිර එකේ කාරමුණුවලින් ඔබේ හිත නිදහස් කරලා ඔබේහිත තැනකට ඒ කාග්‍රක තරමුණකට අර්ගෙනතියනවා. එතමයි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්්ත කියල කියද. එ නිමිත්ත උපුටාරගෙන නිිත්ත පිළබඳ ඔබ සිහය පවත්ව. නිිත්ව පුතාාරගෙන නිමිත්ත පිළිඳ ඔබ සිහිය පවත්වනෝ දැන් එතකොටට ඔබට කය ලෙස වැටහෙන්නේ ඔබට සිහිපත් කරන්න තියන මේ රළු මට්ට මේ කයින මේ ආශ්වාස ප්‍රශ්වාස මට්ට ධර්මයක් ආශ්වාස ප්‍රශ්වාස මට්ට මේ කයඒ අය පිළිබඳව ඔබ සිහිය පවත්වන කොට එක තමයි සතිය කියල කියන්නේ. ආශවාසු ප්‍රශ්වාසය තමයි කාය නතිනම් උපස්ථාන සහය උපස්ථානයත් සතියත් බවට පත්වෙනවා කාය සතිය බවට පත්වෙන්නේ නෑ. උස්ම කියන එක ආශාස ප්‍රශ්වාස නිමිත්ත කියන එක සිහිය නෙමි ඒක සිහිය වෙන්නේ එ ඩේ පිළිබඳ පවත්වන ස පිහිටා සිටින තැන සිහියත් බවට පත්වෙනවා. ආශාස ප්‍රශ්වාසය උපස්ථාන අර්ථය විතරයි කරන්න. පිහිටා සිටින්නට තැනක් සපේන එක. එදොට මෙන්න මේ විදිහට පිනතුනි ඒ පුද්ගලයා ආනාපාන සති භාවනාව දියුණු කරනකොට. ආනාපාන සති භාවනාව වඩනකොට එයායට දැන දැකම මේ ස්කන්ධ ධර්මයෝ හටගන්නවා කියන බව ප්‍රකට වෙනවා. ඇයි එයටට පේනවා දැ බාහිර නිමිතිවල හිත සෙලවෙන් නැනේ. එයට පේනවා ආශ්වාස ප්‍රශ්වාස නැමති එකම නිමිත්ත එ නිමිත්ත මෙනෙහි කරනකොටම උපේක්ෂා සාගත වේදනාවේ හට ගැනීම. නිිත්ත පිළිබඳව හඳුනාගන්නා කාරයයේ හටගැනීම ඒ පිළිබඳව පවත්වන විතර්කය ඒ පිළිබඳව දැනගන්නාකම මේ සිතේ මේ ස්කද්ද ධර්මයන් වෙන්වෙන් වශයෙන් එයා හඳුනාගන්නු ලබනවා. වෙන්වෙන් වසයෙන් හඳුනාගන්නෝ වගේම එය දකිනව මේ ධර්මයෝ හටගෙන තුරුනැතුූ නැවෙන දයක් ට. දැන් යාගේ ලෝකය යාට නෑන එක බොහොම සියම් ගැගුරු කාරණාවක්. අපි අනික්්‍යාන පසනා දුක්ඛාණු පස්සනා නත්තාානු ප්‍රසනා කියපු ඒ ඔක්කොම ඇතුළේ කතාකරපු ටිකම මේ එකක තැනකට සංග්‍රහ කරල අපි කතා කරන්න. එදොට එයාගේ ලෝක නෑ එයාගේ ලෝකෙ මකක්ද. එයාගේ ලෝකි තමයි දැන් ආශ්වාස ප්‍රශ්වාස කායක්ක අයට තියන්නේ. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ප්‍රකට වුණ ආශවාස ප්‍රශ්වාසකායකදී ස්ත්‍රීපුරුෂ නිමිත්ති වටින නොවටිනකං එයායට ඇත්තිනෑඒ ඒකාකාරි නිමිත්තක් එක් නිමිත්තක්ක ඇයට තියනෙ. ො නිිත්ත පිබඳ තමයා ැවත නැවත සිහි පවත්ව වන්නේ. ඒ අනුසාරයෙන්තමයාට උපේක්ෂාව තත්්‍ර මජ්ජත්තතා උපේක්ෂාව එයායට උපදන්න. එතොට යා මේ විදිහට ඒ නැවත නැවත පවතින වේදනාව පිළිබඳවයා දන්නවා. නිමිත් උත්පාදනය වෙන බවදන්න වේදනාව පදිින ආකාරයදන්නව හඳුනාගනු ලබන ලක්ෂණයේ දන්නවා ේත පැත් පිළිබඳ දැ ැ පිළිබඳ ද. ඒට පේනවා මේටික එක හටගන්න ධර්ම තාර්ටික මේටික තුර නැත්තුව නැතිෙ යන. දැන් යට පිනත්තුන යාගේ ලෝක හට ගැනීම සහ ඉතුරු නැතුව වැෑවීම කියන උදේවෑ ඥාන දර්ශනය තමයි මේ විදිර දියුණු කර. හටගැනීම සහ වැෑවීම කියන දේ තමයි මේ විදියට දකිින්. මෙ විදියට එයා දියුණු කරනකොට ඇලෙන්න්නේෙ නෑ ඒකත් එක් එකතුවෙන්න නෑකත් එක්ක යෙදෙන්නේ නෑ ආධානය කරන්න ග්‍රහණය කරන්නේ නෑ එං විරාගයට පත්වෙනවා එතන සතුට වෙන්නේ ඇලෙන්නේ නැහැ එයාට හටගෙන නිරුද්ධව වන ධර්මතා රාශය ගැන පමණක් දකින්නට පුළුවන් කමතිබෙනවා. මෙන්න මේ දැක්ම නිසා පින්නතුනි එකෙන ආනාපාන සති සමාධිය දියුණු කරන පුද්ගලේ ආනාපාන සති සමාධිය වැඩූ පුද්ගලයෙක් කියල කියන්නට පුළුවන් කම තිබෙනවා. එනිසා මෙතන වැදගත්ම වන කාරණාවත්තමයි. ශ්වාස ප්‍රශ්වාහසය පිළිබඳව සිහහි පැවැත්වීම කියන දේ වගේම මෙතනදි පවත්තුපු අනුපස්සනා ඥානය කියනක. එනිසා කෙනෙක් කියනව නම් මම මේ අනුපස්සන ඥානය අතහැරලදාලා ස්කන්ධයන් පිළිබඳව දකිනකම අනිත්‍යානු දර්ශනයාදී අතහැරල දාලා මම ආනාපාන සතිය වඩට නිවන් දකිනවායි කියලා පිනතුනයක කිසිම කලෙක කවදාවත් මේ ලෝකෙත්තුර සිද්වන දෙයක් නෙමි. නෙවීම ලබන්නට නං ඔබට ග්‍රහණයක් කිරීමක් පේන්ඩ පුුවන් කමක් ඇත්තිනේ. අල්ලගණඩ ලෝකයක් තියන්න පුළුවන් කමක් ඇත්ත නෑ ඔට නවීම ලබන්නටනා. එනගේ ලෝකය අතහැරෙන තැනකට ඔබ පත්වෙන්නට ඕනෙ. ආනාපාන සති නිමිත්තට ඔබ හිත තිබ්වේ අර බෞතිකව පවත්වනු ලබන වටින නොටින කමින් යුක්තව හමබෙන ලෝකෙන් ඔබට මිදන්නට අවශ්‍ය නිසා. එයින් හිත ගලවාගත්තා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තට හිත තියලා. ඕලාරික ආශ්වාස ප්‍රශ්වාසයන්ගෙන් හිත ගලවාගත්තා සිතින් උපද්ධපු උපුටාගත්ත නිමිත්තට හිතතියලා. දැන් ඔබ දකිනවා එය හටගත්ත ආකාරයඇත්තේ වැෑවෙන ආකාරයයට නාම ධරමයන්ගේ හටග ගන්න ආකාරයයක්ත් වැයවෙන ආකාරයත්. දැහර ලෝක නිමිති ඔක්කෝ මේ එකක් එකහක් ගාන විදර්ශනා කරන්නට වශ වෙන්නේි නෑ. ඔබ ඩ අවශ්‍ය වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව. දැනගන්නට වැෑවුණු නාම ධර්මයන් පිළිබඳව. ඒ රූපකයත් නාමකයත් පිළිබඳව අනිත්‍යානු දර්ශනය අනු දැකීම. දුක්ඛානු දර්ශණය අනූ දැකීම. අනත්තානු දර්ශණයනුව දැකීම. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ත්‍රිලක්‍ෂණ ධර්මයක් විදිහට මේ ධර්මයන් පිළිබඳූ ට දකිනකොට. ඒද ඔබට ග්‍රහණය වෙන්නේ ඒද ඔබට දැනෙන්න්නට ප්‍රටන් ගන්නේ. සුද්ධ හම්මා පවත්තන්ති සුද්ධ සංකාර සන්තති කදේ. හුද ශුද්ධූ ධර්මතාරාශයක්ක් හටගත්තේ. ඒ ධර්මතා රාශයමතමයි වැයවීමට ලක්කුණේ. එතකොට මේ හට ගැනීම සහ වැැවීම කිය නුවන ඔබට ආනාපාන සතිය තුළ ලබන්නට පුළුවන් කමති බෙනවා. මේ කතාකලළේ දීගංවා අසන්තුෝ දීගම් අසසාමීති පජානාති කියනෙක දීගංවා පසන්තුෝ දීගම් පසසාවාීති පජානාති කියනෙ එකට අදාොෝ මේකම තමයි රස්සංවා අසන්තෝ රසං අසසාමීති පජානාතී කියල කියන්නේ. මේකම තමයි රස්සංවා පසන්තෝ රස්සම් පසසාමීති පජානාත කියල කියන්නේ එතවට දීර්ගලෙස ආශ්වාස ප්‍රශ්වාස කරනවා කිවත් රස්වලෙස ආශ්වාස ප්‍රශ්වාස කරනවා කිව්වත් එටකට මේ හුස්ම පාරයේ තිබෙන දිගරළු ස්භාවය දැම් පටන්ගැන්මන මේ මේ ඔබට වැටහෙන විදිිය මේ ඔබ පටන්ගත්ත තැන මේ දැන් ප්‍රකෘතියෙන් අපිට තියෙන විදිහ ස්ම පා දි පොද්ගට හි ොමුකර නට ඔබට පේන ීර්ග ෙස ස්ම ගන්න්න රස්ලස ස්ම ගන්න්න එක දකින්න පුලුව. ඒක එත නතම පටන්ගෙන්න්න එතනින් පටන් අරගෙන ගහිල්ල අරතන දක්වාන්නට ඔබ මේක ප්‍රගුණ කරන්න පටන්ගන්නට අවශ්‍යයි. එනිසාමක කාරණාටික ඔබ කොහොමහරිසිහියෙන් ධාරණය කරගන්න දියුණ කරන්නට සසාාවත්වන්න නැවත නැවත කොහම හරි ශ්‍රවණය කරන්න. එවබට බොහෝ කල් හිත සුව පිස පවතින්නක් බවට පත්. ැයි කල්පනා කරගන්නද දවසසිදදි ධර්මශ්‍රවනය කරලා නිස න සිකාරය පවත්තල වටිනා කුසලයක් හැමඳදින සිද්ධකරගත්ත සිදකරගත්ත සියලුකුස ධර්මයන්. අපි අනමෝදං කළ තු අයට අනමෝධන් කරම පළමෙන් අර්ථහි ධර්මීග සනාාව කළ ධර්මචාරය වසරයි මංකඩල දසන සාම හන්සේට මංකඩුව නදරතන මන් හන්සේට සවාම න්සල දෙනට තුම් නිවනිින් සැසීම පිණනිසම කුසේ ඒතු පාර්මිතාවක් වේවා කියල ප්‍රර්ථන කරනවා. ping අ කර அక සtha ceමట දේවා නාග මහිදිqa penyaang අdhi్වාचర Khanන්තු බදසාන ආక සtha ceබමట දේවා නගා මහිදදిqa penyaang අdhiවා சிర Khanතු බදසාාවක క ස ceමట දේවා නාග මහිදදిక nyantang an ditwa bod hantu siwang padadang ewa mi parlognya tin tatping anmodang kermu Iida me nya tinang hot sekitar hontu nya teyu Iida me nya tinang hot sekitar hontu nya teyu Iida me nya tinang hot sekitar hontunya teyu ගේම මේ සිිල්ු පපුස්ල ධර්මයන් ධර්මශ්‍රවනය කළ ඔබ සෑමස් ද්‍රදජනාටත්. ඔබට මේ උතුම් ධර්මලා බේල බාදන්නට කටයුතු කළ හිරු මාධ්‍යජාලය සභාවතිතුන් ඇතුළු කාරි මන්දලේ සිලු දෙනාටත් අපි පුුණ් න මෝදනා කරනා හැමදිනාටම මේ වඋතුම් කුසලය නිදුක් නේරෝගගේ සස්ොපත් බව චිරජීවනය සඳහාම කයික මානසික සැනසිල්ලෝදා කරගෙන අමාමහනිවනින් සැනසීම සුඳහාම හේතු පාරමිතාවක් වේවා කියල සාධහූ කියල පින් අනුමෝදක්වල්න්න. ினார்ට வா சමාජ சங்கනා